ඔබේ ඇගේ නෝල් පොටක් නෑ හරිම විරූපී ඔබේ සරීරෙන් හමන්නේ කුණුගඳ නැස්සෝ උතුරනෝ මේ ඉන්න ඔබ කවුද අනේ ස්වාමීනිි මං මේ දුකේ වැටලඉන්නේ මං යමලෝකෙ උපම් පෙරේතියක් මගේ අතිම් පෞකම් කෙරල තමයි මනුස්සලෝකෙන් පෙරේතුලෝකෙටගිය අනේ මං උදේවරුවදී දරුවන් හදදනෙක් වදනවා ආයමත් හවස්වරෝටත් මන්තවත් දරුවන් හදදෙනෙක් වදනවා මංගේ දරුවන් ඔක්කෝම කාලදානු අනේ ඒත් මගේ බඩගින්නට නම් ඒක සෑහෙන්න්නේෙ නෑ මගේ පපුුව බඩගින්න පිච්චෙන දුම්දානවා ගින්නකට පිච්ිපිච්චි ඉන්න එක් කෙනෙක් වගේ මං ඉන්න කිසිම නිවීමක් නෑ ඔබ විසින් කයෙන් වචනය මනසින් මොනවගේ පවද්ද කර ගත්තේ මොනවගේ කර්මයක විපාකයක් නිසාද දරුවන්ගේ මස්කන්නේ මට පුතාල දෙන්නෙක් හිටියා ඒ දෙන්නාම හොඳ උසමහත තරුණය එතින්මම් පුතාලගේ හයියාරගෙන ස්වාමියාව යටකරගෙන හිතට අරං හිටියේ එතොට මගේ සැමියා මට කිපුුණා වෙන බිරිදක් ඇන්දංගවා උන්දටත් ළමයෙක් ලැබන්න හිටියා උන්දට පාපී දෙයක් කළ යුතුයි කියලා මට හිතුනාා මන්ගේ දූෂිත ව සිතින් අර දරු ගැබ විනාසවෙන්න කටයුතු කළා. එතකොට බඩට මාස තුනයි. කුණු ලේ වෙලා ගැබ වැටුණා. එතකොට උන්දැගේ අම්ම මාත්‍යක කේන් තිගත්තා. නෑදෑයන්ව රැස් කෙරෙව්වා. ඇ මාලාවා දිවුරෙව්වා. මට බැනලා දොඩලා බය කෙරේවා. එතකොට මන් දරුණු විදියට දිවරලා අම්ම බොරුවක් කිව්වා. යම්හේකින් ඔය ගබ්ජාව කළේ මානම් මන් දරුවන් වදල කන එකක් මයි වෙන්න ඕන කියලා. ඔය කර්මයත් බොරුවත් කෙන දෙකේ විපාග තමයි මේ ලේවැක්කෙරෙන සරීරයක් ඇතිව මන් දැන් දරුමස් කකා ඉන්නවා. හත්වෙනි සත්්‍යපුත්තකාදක ප්‍රේතවස්තුයි.